ನಮ್ಮಟ ಹರಿಮ ಆಡಂಬರಾಯಿ ಕಳುತರ ಪುರವರೇ ಕಾಂತಾವು ಮೇತರಂ ಮೇಲ ಇದ್ರಿಯಕ ಇಲ್ಲ ಕೇಳ ಕೌದ ಹಿತುವೆ ಹಿತುವೆ ನೇನೇ ಓಂ ಅವಿಲ್ಲ ಮಾತರಿಂಗ್ ಆವಾ ಗಾಲಿಂಗ್ ಆವಾ ಮುರಳಾಗಲಿಂಗ್ ಆವಾ ಹಂಬಲ್ ತೊಟ್ಟಿಂಗ್ ಆವಾ ಬದುಲಿಂಗ್ ಆವಾ ಜಯಗ್ರಾಯುವ ಕಳುತರಿಂಗ್ ಅದ ಇಲ್ಲ ಕೇಳವಾ ಆದರಣೀಯ ಗೆಹಣ್ಣಿ ಒಬ್ಬ ಹೆಮ ಎಕ್ಕ ಮಿಕಟನೇದ ಎಕ್ಕ ಮಿಕಟನೇದ ಹಾಯ್ ಕಳುತರ ಹೊಳ್ಳಂಗ ಮೆಹನೇದ ಹೊಳ್ಳಂಗ ಮೆಹನೇದ ಬೇ දැනටමත් අපේ මේ ආදරණීය සබික සහෝදරයන් මේ හැම දෙනෙක්ම දැනුවත් කරලානේ තියෙන්නේ ඒක බය වෙන දෙයක් නැහැ ඉතින් ආදරණීය හිතුවතිනි ඔබ සියලු දෙනා ඇවිල්ලා තියෙන්නේ ලොකු විශ්වාසයක් ඇතුව ඒ මගින් ඇති වුණු බලාපොරොත්තුවක් ඇතුව විශ්වාසය තමයි ජාතික ජන බලවේගයේ වෙනින් ලැබුවා වූ විශ්වාසය බලාපොරොත්තුව තමයි අපි මේ පීඩාවෙන් ගලවා ගන්න පුළුවන් එකම ක්‍රමය තියෙන්නේ ජාතික ජන බලවේගයේ එහිඳ ජාතික ජන බලවේගයේ රජයක් පාලනය කටට අවශ්‍යයි කියන බලාපොරොත්තුව බිය නොවන්න සැකෙන්න එපා එම්ම බලාපොරොත්තුව මේ වසරෙදිම ඉති වෙනවා මේ වසරෙදිම ජාතික ජන බලවේගය පාලනය කපේ රටේ ගොඩනගෙන මොකද කියන්නේ කැමති නේද ජයලෝ කැමති නේද ප්‍රාදේශීය මට්ටමින් සහ දිස්ත්‍රික් මට්ටමින් කාන්තාවගේ අවශ්‍යතාවයන් මොනවද කියලා තේරුම් ගනිමින් දිස්ත්‍රික් මට්ටමින් ප්‍රාදේශීය මට්ටමින් අවශ්‍යතාවයන් මොනවද ප්‍රාදේශීය අවශ්‍යතාවයන් දිස්ත්‍රික් අවශ්‍යතාවයන් මොනවද කියලා හොයා බලමින් ඒ වගේම කාන්තාවට හොඳ දේශපාලන දැනුමක් දෙමින් ඉදිරියට ඔවුන් මෙන්ෙන් කැපවිලා වැඩ කරන්න විශාල ශක්තිමත් සබිකයන් පිරිසක් දැන් ඔබ වටා ඉන්නවා ඒ අය සූදානමින් ඉන්නවා ඔබ ප්‍රදේශවල ඔබ දිස්ත්‍රික්කවල ඇවිල්ලා ඔබත් එක්ක වැඩ කටයුතු කරන්න නිකන් නෙමෙයි ඔබත් එක්ක මේකත් වෙලා ප්‍රායෝගිකව වැඩ කටයුතු කරන්න එහෙනම් වැඩි වැරදෙන්න විදියක් නැහැ අපේ කළුතර නගරයට අපේ කළුතර දිස්ත්‍රික්කයට ඉදිරියේ ලොකු බලාපොරොත්තුවක් තබා ගත හැකි ඒ වගේම තමයි සමහර අය ගොඩක් අය කියනවානේ ජනවාරි 26 කාලේ හරි රණ්ඩු වෙන සුළුයි නිකන් ගෑවෙන්න බෑ රණ්ඩු වෙනවා කියලා නේද ඒ වගේම කියනවා හරිම ආත්මార్థකාමී කියලා අපි එහෙමද ඇත්තටම අපි එහෙම නෑ අපිව ඒ තත්ත්වයට පත් කරලා කවුද අපව පත් කරලා තියන්නේ මේ අසාධාරණ සමාජ දේශපාලන ක්‍රමය නෙමෙයිද අපිට අපේ ප්‍රධාන අවශ්‍යතාවයන් ටික සපුරලා දෙනවා නම් අපිට ওই වගේ දේවල් වෙන්න අවශ්‍ය නෑ නේද මොනවාද ප්‍රධාන අවශ්‍යතාවය අධ්‍යාපනය ගමනාගමනයේ සෞඛ්‍ය ඔය තුන හරියට දෙනවා නම් අපි කාටවත් ඊර්ෂ්‍යා කරන්නවත් නැහැ අපි ආටවත් එක රණ්ඩු වෙන්නවත් කාත් එක්කවත් දැනගන්න හැරෙ මේ කිසි දෙයක් කරගන්නේ අපි අපේ කටයුතු කරනවා ඒ කියන්නේ අධ්‍යාපනය කියන්නේ අද ගැහණු කොයි තරම් දෙදෙනක අම්මා කෙනෙක් වෙහෙසෙනවද තමන්ගේ දරුවාගේ අධ්‍යාපනය ලබා දෙන්න දරුවා විස්කෝලේකට දාගන්න මම කියන්න ඕනේ නැහැ විස්තර දැනට ගන්නවා ඉතින් හොඳ පාසලක් තමුන්ගේ ප්‍රදේශය තුල හැම පහසුකමක්ම හැම විෂයක්ම තියෙන හොඳ පහසලක් තියෙනවා නම් ඒකට ඒ තරම් වෙහෙස වෙන්න ඕනේ අනිත් එක්කෙනාට හොරෙන් බොරු ඇඩ්‍රස් දීලා ළමයාව දාන්න අවශ්‍ය වෙන්නේ නැහැ හොඳ ගමනාගමනය තියෙනවා නම් තමන්ගේ අවශ්‍ය කටයුතු ඒ කියන්නේ බඩු ගේන කටයුතු ළමයි එක්ක ගමනාගමන යන කටයුතු නිසියාකාරව කරගන්නවා කිසිම මහන්සියක් නැතුව සෞඛ්‍යයක් තිබුණා නම් ඒත් ඒ වගේ ඉස්පිරිතාලට බය නැතුව අරගෙන ගිහිල්ලා මේ තරම් වෙන්න පුළුවන් අද පුළුවන්ද බය නැතුව ඉස්පිරිතාලට යන්න අද බයයි නේද බෙහෙත් අරගෙන අපි මොනවද අත්තකට පත්තේද අපි මැරෙයිද මොනවා වෙයිද කියලා බයයි ඇයියේ හොර බෙහෙත් හදලා සීල් කරලා පිටරටින් ගෙන්නුවා වගේ ගෙන්නලා වංචාකාරී විදියට අපේ රටේ ඉස්පිරිතාලට බෙදා ඇරියා මේ රටේ සෞඛ්‍ය ඇමති ඇතුළු නිලධාරී මණ්ඩලය මේ වෙනකම් මොනවද ඒ වෙනුවෙන් පාලකයා ගත්තු තීරණ
අන්න හොඳින් ඉන්න ඇමතිවරයා බොහොම යහපත් විදිහට සැප පහසුව. එහෙනම් මේ පාලකයෝ අපි ගැන හිතයිද? අපි මැරලා ගියත් කමන්නේ. ඔවුන්ට ජනාධිපති තම ආරම් දුන්නු අයව සුකත මුදිතව තබා ගැනීම තමයි ඔහුගේ එකම අවශ්‍යතාවය. ඉතින් මම කියන්නේ එනිසා අපේ මේ සාධාරණ සමාජයක් ගොඩනගා ගත යුතුයි නේද? එතකොට තමයි අපිට මේ සියල්ල අපේ අවශ්‍යතාවයන් සියල්ල අපිට සපුරා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ සාධාරණ සමාජයක් ගොඩනගා ගැනීම තමයි දැනට ජාතික ජන බලවේගයේ කොට්ටාස සභා, ආසන සභා, දිස්ත්‍රික් සභා හදලා ඊටත් එහා ගිය දැන් කාන්තා සභා හදලා විශාල ජයග්‍රහණයක ඉදිරියට යනවා. ජනතාවගේ සැදුම්ලත් ජනතා සභා, ජනතා සභා කොට්ටාස සභා කියන්නේ ප්‍රදේශයේ ඉන්න කොට්ටාසේ අය. ඒ ජනතාව ආයස් දිස්ත්‍රික්කේ ඒ ජනතාව. එහෙනම් ජනතාවගෙන් සැදුම්ලත් සභා වලින් ගොඩනගෙන පාලනයක්. අන්න ජනතාවාදී පාලනයක්. කාන්තා කොට්ටාස වලින් සිදුවෙන්නේ ඔය දෙමයයි. ඒ කොට්ටාසේ ඒ ප්‍රදේශයේ තියෙන කාන්තාවන්ගේ ප්‍රශ්න, ඒ ප්‍රදේශවල තියෙන වෙනත් ප්‍රශ්න සියල්ල එක්කැටි කළා. ඒවා මොනවද, ඒවට මොනවද වෙයිද කියලා ගොඩනගලා ඊළඟට එකින් එක එහෙලියට යනවා. කොට්ටාස සභාවට, දිස්ත්‍රික් සභාවට, ආසන සභාවට ඊට පස්සේ ඉහළට ගිහිල්ලා ඒවට පිළිතුරු දැන් ලැබිලා තියෙන, ඒවට අවශ්‍ය පරිපාලන කටයුතු ඔන්න පල්ලෙහාට එනවා. අන්න එහෙනම් කවුද තරතුරු කරේ? අපි නේද? එහෙනම් ජනතාවාදී පාලනයක් තුළ දැන් කරලා තියෙන්නේ මේ ටිකයි. ඉතින් මට කියන්න තියෙන්නේ ගැහැණියක් ලෙස මේ විදිහ දුක් වේදනා පීඩන ආතතිය නැති කර ගැහැණියක් ලෙස රටට තම පවුලට ඉගවිය යුතුකම් ඉටු කරමින් නිදහසේ ඇතුළ ජීවිතය විඳින්න පුළුවන් ගැහැණියක් වගේම අපි මානෙන් යුතු ගැහැණියක් මුල් කරගත් සමාජයක් තුළ සුරක්ෂිත රටක් බිහි කරන්න ජාතික ජන බලවේගයේ මේ වෙනුවට වැඩපිළිවෙල සකස් කරමින් සිටිනවා. සකස් කරලත් ඉවරයි. ඒ නිසා ජාතික ජන බලවේගයේ සමග මේ කාන්තාව, මේ ගැහැණු එක මිනිත ආපු මේ ගැහැණු සියලු දෙනාටම මම කියනවා ජාතික ජන බලවේගයේ මේ රටේ ඉහළින්ම ඔසවා තබන්න. එතකොට අපි බලාපොරොත්තු වෙන ඒ ජනතාවාදී පාලනය තුළ ගැහැණික සුරක්ෂිත රටක් අපි මානව ගැහැණියක් බිහි කිරීමට පුළුවන්. අද එක මිනිත රැස්වුණු මේ කාන්තා ගැහැණුනි මම කියන්නේ දෙන්න ශක්තිය අපිට ඉදිරියට ජනතාවාදී රටක් ආරම්භ කරන ජාතික ජන බලවේග ඔබේ ශක්තිය අවශ්‍යයි. අපි ඉදිරියට යමු, ජයෙන් ජය ලබමු. ඔබ සියලු දෙනාටම මගේ ආදරණීය ගෞරව ප්‍රණාමය ඉටු කරන අතර ජාතික ජන බලවේගයට ජය වේවා.